හැමෝටම සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා අදත් එකතු වෙන්නේ අමිලනේට් YouTube channel එකත් එක්ක. මෙන්න මේ කරුණ WhatsApp පාවිච්චි කරන ගොඩක් අය මගෙන් අහලා තිබ්බ දෙයක්. ඒ වගේ තමයි සමහරක් විට මේ වෙද්දි ගොඩක් අයම නොදන්න දෙයක්. ඉතින් මගෙන් අහලා තිබ්බ දේ තමයි WhatsApp එකේ ඉන්න contact list එකටම එකපාර message කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක click එකකින් හැමෝටම එක message එකක් යවන්න පුළුවන් දෙ කියලා. ඒ වගේම තමයි මේක මෙන්න මේ වගේ අවස්ථාවලත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔයා WhatsApp group වලට මේ වෙනකොටත් ඇඩ් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී මේ WhatsApp group එකත් එක්ක අපිට share කරගන්න සමහරක් දේවල් තියෙනවා. අපිට ඉන්න සමාජික අතර කිහිප දෙනෙක් අයින් කරලා එයාලත් එක්ක share කරගන්න. එහෙම නැත්නම් අපි පොඩි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ ගොඩක් අපි කියනවා ටිකක් කාර්යබහුල පුද්ගලයෝ group එකේ ඉන්නවා නම් ඒගොල්ලන්ට message එක යන්නේ නැතුව අනිත් අයට ඔක්කොටම inbox එක පාරින් click කරලා යවන්න. මොකද මේක ग्रूप के 100ක් විතර හිටියොත් 100ටම මැසේජ් කරන්න බෑ. ඉතින් එකට කරන්න දින විසඳුමක් විදියට තමයි ग्रूप එකේ ඉන්න හැම කෙනෙක්ගේම කන්ටැක්ට් එක ඔයා සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මම මෙන්න මේ කියලා දෙන විදියට එක ක්ලික් එකකින් ඔයාට ලින්ක් එකක් ෂෙයා කරගන්න. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය මැසේජ් එක හැම දෙෙම ගොඩක් ලේසියෙන් කරගන්න. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද WhatsApp එකේ තියෙන සුපිරිම රහස් කියලා. ඉතින් යන්න කලින් චූටි දෙයක් මතක් කරන්නම්. පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න. ඉතින් මේ වගේම වටිනාම අධ්‍යාපනීය තාක්ෂණය ගැන වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් ඔයා subscribe කරගෙන යන්න පුළුවන්. එහෙමනම් වීඩියෝ එකට යමු. Right යාළුවනේ අපි WhatsApp එක open කරගමු. මේ විදිහට WhatsApp එක ඕපන් කරගත්තම ඊට පස්සේ ඔයාලට මේ විදිහටනේ home screen එක ලැබෙන්නේ. ඊට පස්සේ ඔතෙන් මෙතෙන්දී අපිට මේ විදිහට chat status calls කියන මේ ටික තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ හැමෝගෙම. ඊට පස්සේ අපි මේ ඔක්කොටම inbox යවන්න බෑනේ. ඔයා දන්න එක එක්කෙනාට වෙන වෙනම ගිහිල්ලා යවන්න ඕන. අනිත් එක link එකක් share කරන්න ගියාට පස්සේ WhatsApp එකේ අපිට එකපාරට 10 දෙනාට share කරන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් අපි මේ link එක back කරලා නැවතත් share කරගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එක මැසේජ් එකක් අපි කියමු මොන හරි link එකක්. එහෙම නැත්නම් එක මැසේජ් එකක් හැමෝටම යවා ගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මේ වගේ වෙලාවල් වලට ගොඩක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේක. ගොඩ දෙනෙක් මේක දන්නේ නැහැ. ඉතින් අපි කතා කරමු කොහොමද මේ ඔක්කොටම එකපාරම inbox message එකක් යවන්නේ කියලා. එහෙම නැත්නම් inbox message එකක් අපි හැමෝටම එකපාරටම send කරගන්නේ කොහොමද කියලා බලමු. ඒකට මොනවද ඔයා කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට කිසිම third party application එකක්වත් මොනවත් අවශ්‍ය නැහැ. WhatsApp එකේ තියෙන පොඩි setting එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් එක click එකකින් හැමෝටම message එකක් යවන්න. අපි දැන් බලමු මේක හදාගන්න විදිය. ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් උඩ තියෙන more option කියන එකට යන්න. More option කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන new broadcast කියලා. මේ new broadcast කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට මෙතනින් contacts 256ක් වෙනකම් මේකට add කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා කල්පනා කරයි මගේ 256ට වඩා වැඩි තියෙනවා නම් ඉතුරු අයට කොහොමද යවන්නේ කියලා. Right. ඒකට මම උත්තරෙත් කියලා දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයා මෙතෙන්දි හදා ගන්න මේ විදිහට 256න් ඔයා මෙතන 256ම හරි එහෙමත් නැත්නම් ඔයාට සමහරක් ඊට අඩු නම් ඔයා ඉන්න contact list එක මෙතෙන්ට සම්පූර්ණයෙන්ම add කරගන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මෙතෙන්දි කිහිපයක් මේ විදිහට ඔයාට add කරලා පෙන්නන්න. මේ විදිහට ඔයා මොකද ඔයාලගේ කාලය ගන්නෙ නැතුව. ඊට පස්සේ මම මේ විදිහට මේ ටික add කරාට පස්සේ මේක අපි click කරනවා මේ විදිහට create කියන එක. क्रियेट के क्लिक कराट पास बलागन पुलवा मेतन दहतुन देने एड वेला मे ग्रूप टेकटे मत मे न्यू ब्रॉडकास्ट लिस्ट टेकट इत मेतन अभी मेके नम मार कर पुलवा मेतन टेकि मेतन उदाहरण मम्म मेतन पे ना मेक अमील नैट की मट मेक चेंज करना अश्विना की इट पास मम्म मेक चेंज करना राइट इट पास मेतन ओके करना मेतन इमोजी कक्ना ऐड करना पुलवा मेतन मम इमोजी का ऐड कर मेट सेव कर ඊට පස්සේ ඔයා දැන් මෙතෙන්දි මේකෙන් බෑක් වෙන්න. ඒ වගේම තමයි ඔයාට දැන් මේ ඇඩ් කරලා ඉවරලා දැන් ඔයාගේ 256ට වඩා අඩුවෙන් ඉන්න කෙනෙක් නම් මේකට ඇඩ් කරලා නැවතත් මේකට ඇඩ් කරගන්න ඕන නෝ ඉතින් ඔයා නැවතත් මේකට ගිහිල්ලා මෙතනින් ඔයාට පුළුවන් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ දැන් ඔයාට මොන හරි ෂෙයා කරන්න ඕන දෙයක් කියලා කියන්නකෝ. ඊට පස්සේ අපි මොන හරි අපි කියමු link එකක් කියලා. අපි link එකක් copy කරගමු. YouTube එකෙන් මම මගේ channel එකට ආවා. මගේ channel එකේ මම අවසානටම කරපු video එක තමයි වෙන කෙනෙකුගේ calls ඔයාගේ phone එකෙන් කොහොමද අහන්නේ කියලා. ඒ video එකේ link එක මම මේ විදිහට share කියන එකට ගිහිල්ලා මෙතනින් link එක copy කරගන්නවා. Right. මම දැන් link එක copy කරගෙන WhatsApp එකට ආවා. WhatsApp එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන type a message කියලා. ඉතින් මම මෙතන long tap කරගෙන ඉන්නවා. Tap කරගෙන හිටපුවට පස්සේ මෙතෙන්දී paste කියලා ඔයාලට බලා ගන්න පුළුවන් copy කරපු link එක තමයි මෙතෙන්ට එන්නේ. Right. මම මේක paste කරාට පස්සේ මේක thumbnail එක හැදෙනකන් ටික වෙලාවක් තියාගන්න. Right. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මෙතනින් ෂෙයා කරගන්න. වීඩියෝ එකක් හෝ වේවා, ටෙක්ස්ට් හෝ වේවා, මොන හරි ෆොටෝ එකක් වේවා මේ හැමෝටම මේක inbox යනවා. ඉතින් මම මේක මේ විදියට send කරෝතින් මේක send කරපු ගමන් මේ හැමෝගෙම inbox එකට තමයි මේක යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ group එකෙන් ඊට පස්සේ
අපි මොන හරි කන්ටැක්ට් එකක් සෙලෙක්ට් කරොත් ඒ සෙලෙක්ට් කරපු කන්ටැක්ට් එකට අපි මේ සෙට් කරපු එක inbox තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා කල්පනා කරයි මගේ මම කලින් කිව්වා ඔයාට 256ට වඩා කන්ටැක්ට්ස් ඉන්නවනම් කොහොමද මේක කරගන්නේ කියලා. රයිට්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ නැවතත් මෙතෙන්ට ඇවිල්ලා new broadcast කියන එකක් ගන්න. new broadcast කියන එකක් අරගත්තට පස්සේ දැන් ඔයා 256ක් ඇඩ් කරානේ ඔයාට මතකයි. ඊට පස්සේ එතනින් පල්ලෙහාට තියෙන ඉතුරු 256 ඔයා නැවතත් ඇඩ් කරන්න ඒකට. ඒ කියන්නේ අපි කිමු කන්ටැක්ට්ස් 600ක් තියෙනවා කියලා. 256ක් වුණොත් දැන් 250 ගානේ ගත්තොත් 500යිනේ. තවත් 100ක් ඉතුරුනොත් ඔයාට එහෙම උනොත් මේ විදිහට 3ක් හදා ගන්න වෙනවා. එතකොට ඔයාට 3 පාරක් මේ මැසේජ් එක යවන්න වෙනවා. නමුත් ඒක ගොඩක් ලේසි. ඔයාට එක එක්කෙනාට ටයිප් කරනවට වඩා වෙන වෙනම ඉන්ඩිවිජුවල් ටයිප් කරන්න නැතුව එහෙම නැත්නම් ගෲප් එකක් හදාගත්තොත් එයාලට ඒ ගෲප් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක අර ගොඩක් හරදර විදියට පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ හැමතිස්සෙම ඔයා මේගොල්ලන්ට මැසේජ් යවන්න ගත්තොත් මේ හැම කෙනාටම ඉන්බොක්ස් යනවා. ඒක නිසා ඔයා ගොඩක් අර ඔයා දන්නවනේ සෝෂල් මීඩියා මැනස් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ විදියට අපි මොන දෙයක් දැනගත්තත් අනිත් අයට කරදරයක් වෙන විදියට කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක තමයි ඔයාලගෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම. ඊළඟට මම පෙන්නනම් ගෲප් chat වලදී අපි දැනගන්න ඕනම කාරණා ටිකක් තියෙනවා. ඉතින් අපි මොන හරි ගෲප් එකක chat කරනවා නම් අපි ඒ ගෲප් එකෙත් අනිවාර්යයෙන්ම කෙනෙක්ට කරදරයක් නොවන විදියට තමයි chat කරන්න ඕන. ඒ වගේම තමයි අපි සමහරක් වෙලාවට ඔයා දන්නෝ මේ වෙද්දි WhatsApp එක ගොඩක් දුරටම ලංකාවේ පාවිච්චි වෙන ප්‍රධාන හේතුව තමයි මේ වෙද්දි educational group ගොඩක් හැදිලා තිනෝ මේ WhatsApp එක හරහා. එමු නැත්නම් WhatsApp එක පාදක කරගෙන. ඉතින් මේ WhatsApp group පාවිච්චි කරන අය සමහරක් වෙලාවට දන්නේ නැති දේවල් ටිකක් තිනෝ group එකක chat කරන වෙලාවට. ඉතින් මම මෙතෙන්දි පෙන්නන්නම් group එකක් chat කරන වෙලාවද ඔයා දැනගන්න ඕනම දේවල්. ඉතින් මේ විදිහට මම group එකකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් group එකේ ගොඩාක් messages එනවා. ඔයාට ඒ group එකට ආපු media මොනවද කියලා බලා ගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන මේ අදාළ ගෲප් එකට එක පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මීඩියා ලින්ක්ස් ඇන්ඩ් ඩොකියුමන්ට්ස් කියලා. මේකට ගියාට පස්සේ ඔයාලට වෙන වෙනම කැටගරි වයිස් බලා ගන්න පුළුවන් මීඩියා ඩොකියුමන්ට්ස් ලින්ක්ස් මේ විදිහට මේකේ ආවපුවා. ඉතින් මෙතෙන්දී ඩොකියුමන්ට්ස් ඇවිල්ලා තියෙනවනේ මේ ඩොකියුමන්ට්ස් ටික මෙතෙන්ට එනවා. ලින්ක්ස් මොන හරි ෂෙයා කරලා තියෙනවනම් ඒ ලින්ක්ස් ටික ඔක්කොම මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන හරි ෆොටෝස් වීඩියෝස් ඇවිල්ලා තියෙනවනම් ඒ ටික මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ගොඩක් අය නොදන්න දෙයක් මේ group එකේ ඉන්න අය ඔයා සමහරක් වෙන numbers add කරලා තියෙනது මම අර කලින් කිව්වා වගේ group එකේ ඉන්න අයට වෙනම කොහොමද message කරන්න කියලා මම කිව්වනේ. ඒ කියන්නේ දැන් අපි කියමු කිහිප දෙනෙක් ඉන්නවා group එකේ. ඒ group එකේ ඉන්න අය ඉද්දි ඔයාට message කරන්න අවශ්‍ය වෙනවා එතනින් තෝරගත්ත පිරිසකට එකපාරේ. ඒ වෙලාවට අපි අර new broadcast කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්දී අපි මේ හැම number එකක්ම අපේ phone එකට save කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙයාලට individually message කරන්න. ඊට පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අර කරදර ඒ කියන්නේ මොන හරි කාර්යබහුල අධික කාර්යබහුල ඉන්න අය ඉන්නවනේ. එයාලට කරදරයක් නොවන විදිහට අනිත් අයත් එක මැසේජ් එක ෂෙයා කරගන්න පුළුවන්. එයාලට ඉන්බොක්ස් එකක් තමයි එතකොට එන්නේ. ඒ වගේම තමයි අපි මේකදී තවත් දෙයක් දැනගන්න ඕන. අපි දැන් අදාළ මැසේජ් එකක් තියලා එයාට මේ මැසේජ් එක ගැන නම් අපි රිප්ලයි එකක් කරන්නේ. ඒක ගෲප් එකට යන්න ඕනේ නැත්තම් ඔයා මේ විදිහට ටැප් කරගෙන ඉන්නේ අදාළ මැසේජ් එක උඩ. ටැප් කරගෙන හිටියට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී තියෙන මෝ ඔප්ෂන් එක. මෝ ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙතනදී තියෙන රිප්ලයි ප්‍රයිවට්ලි කියලා. ඊට පස්සේ මේ රිප්ලයි ප්‍රයිවට්ලි කියන එකට ගියාට පස්සේ අපි ඒ මැසේජ් එක කොපි වෙනවා එතෙන්ට. එතකොට එයා දන්නවා මේ මැසේජ් එකට තමයි මෙයා මේ රිප්ලයි එකක් දීලා තියෙන්නේ කියලා. නැත්තම් අපි එයාට ඉන්බොක්ස් ගිහිල්ලා ගහුවොත් එයා දන්නේ නැහැ මොකද්ද මෙයා මේ අදහස් කරන කාරණය කියලා. එහෙම නැත්තම් එයාට මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් වෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ඒ වගේම තමයි ගෲප් chat කරද්දි තවත් වැදගත් දෙයක් තමයි මේ මැසේජ් එකකට රිප්ලයි කරද්දි ගොඩක් අය කරන්නේ මේ මැසේජ් එකට ටැප් කරගෙන ඉඳලා මෙතනින් මේ රිප්ලයි කියන එක අරගෙන තමයි මේකට රිප්ලයි කරන්නේ. ඉතින් එහෙම නැතුව කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මෙන්න මේ විදිහට මැසේජ් එක මෙහෙම පැත්තකට ඇදලා දාන්න. දැන් අදාළ මැසේජ් එක කියන්නේ මම මෙතෙන් පෙන්නන්නම් මේ මොන හරි මැසේජ් එකක් කියලා කියනකො මේ මැසේජ් එකට නම් ඔයා රිප්ලයි කරන්නේ මේ මැසේජ් එක මෙහෙම සයිට් කරන්න මේ විදිහට. සයිට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැසේජ් එක ලොක් වෙනවා. ඊට පස්සේ මේ මැසේජ් එකට අපිට රිප්ලයි කරන්න පුළුවන්. ඉතින් කලින් උඩින්ම වැඩේම තමයි මෙතෙන්දිත් වෙන්නේ. ඒ වගේම තමයි අපි මොන හරි වොයිස් එකක් රෙකෝඩ් කරනවා නම් වොයිස් එක රෙකෝඩ් කරනකොට ඔයා රෙකෝඩ් කරන වොයිස් එක මේ විදිහට ටැප් කරගෙන හිටියට පස්සේ ඔයාට මේ වොයිස් එක සමහරක් වෙලාවට යන්න ඕනේ නැති එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරදරයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ සිම්ප්ලි මේ විදිහට මේ වැතර ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. ඒ වගේම තමයි වොයිස් එක අපි ගොඩක් වෙලා රෙකෝඩ් කරනවා නම් අපිට කරන්න පුළුවන් මේක උඩ එකපාරක් ටැප් කරලා මේක මෙහෙම උඩට ඇදලා ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දී මේක ගොඩක් වෙලා මේ වොයිස් එක රෙකෝඩ් වෙනවා. ඒ වගේම තමයි මේක මෙතෙන්දිත් පුළුවන් ඔයාට යවන්න ඕනේ නැත්නම් මෙතනින් කැන්සල් කරන්න. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ගෲප් chat කරද්දී අපිට ගොඩක් වැදගත් වෙනවා මේ වගේ දේවල්. ඒ වගේම තමයි මම ඉස්සරහා වීඩියෝ එකේදී WhatsApp එකේ කියලා දෙනවා කොහොමද delete වුණු message බලන්නේ. ඒ වගේම තමයි තවත් WhatsApp එකේ තියෙන ගොඩක් රහස් ටිකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන ඉන්නම්. ඒ වගේම තමයි ඔයාලගෙන් මට තව උදව්වක් අවශ්‍යයි. ඉතින් උදව්ව තමයි ඔයා පාවිච්චි කරන ෆෝන් එක මොකද්ද? එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ෆෝන් එක Samsungද, Huaweiද, එහෙම නැත්නම් Xiaomiද, මොන හරි බ්‍රෑන්ඩ් එකක් ඇතිනේ. ඒ වගේම තමයි ඒකේ මොඩල් එක මොකද්ද?
මේ වගේ අපිට මට දැනගන්න ඕන ඔයාලා පාවිච්චි කරන ඩිවයිස් මොකද කියලා මොකද මම මෙතෙන්දි Samsung එකක් ටාගට් කරගෙන තමයි හැම වීඩියෝ එකක්ම හදන්නේ මේ වෙද්දි ඉතින් මට දැනගන්න ඕන මගේ ऑडियंस के यूसर्स पावचि करना मनोवाद वैडिकुरम डिवाइस के लिए फोन गुडा मिला अधिक पुलवा मिला अधिक नोने का पुलवा नमुत मे हेमोट हरियन वीडियो करने का तम मगे वगे कीम ऐसे कनेक्ट दिया कील तेरी वैड करता मम्मी वीडियो करने के किसी में प्रतिपाल पुलवा नंगल कूद हुआ पहाली कमेंट का दागने फोन के मोडल के Samsung के अभी जे सिक्स के उदाहरण तो आट पुलवा Samsung जे सिक्स के आट कमेंट का दागने इलेम कुकदाट हों के अब गुणात्मक वीडियो मम दिन वाला पावचना डिवैस एन शातम की थी इलांक वाट्सअप वीडियो के कथाकर मीट पड़ा गुडाक में अडवां वाट्सअप रास्ती तीन एट कथाकर खाली वाट्सअप वीडियो अकल तीन वाला बल अनिवार्य अमील ने वाट्सअप सर्च कर बला वाट बलावा वाट्सअप के तरह बेसीक रहस्टिका गिहल बल एवे मत माई हेमदाम वगे मत करती तमिल नेट सब्सक्राइब कर हेमता चैनल अदापेक्ट पुलवा पहालीन तीन रो वाट सब्सक्राइब बटन क्लिक कर ला सब्सक्राइब कर एवे मत माई बेल आइकन ने ओल गेला सेट कर मे वगे वीडियो का दापुगा मगन हेर वीडियो का बल आट पुलवा एम आलोने तवा वेदगत्म वीडियो करगना तवा दवस हम बिन्तु वाला शुभ दवस प्रार्थना करना गिहल वाला जयवेवा।